ඔබව ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLM T වෙතින් මම අදත් ඔබට වැදගත්ම වන වීඩියෝයක් අරගෙන ආවේ මෙන්න මේ සීට් වහලක සීට් එක සිදුරු වුණොත් දැන් මේ විදිය වුණත් එහෙම ඔබට කරන්න තියෙන එක සීට් එක මාරු කරන්න ඕන නැත්නම් ඉතින් ඕක කරන්න වෙන පිළියමක් නැහැ ගොඩක් දුරට නැත්නම් තව එකක් තියෙන ඕක සීට් එක අනිත් පැත්ත හරවල ඉවර වෙලා පිල්ල ওই පිල්ල උඩට එන විදියට මොනවා හරි ගම් ටිකක් දාලා මොනවා ආවරණය කරලා වහන්නත් පුළුවන් මම අද ඔබට කියා දෙන්න යන්නේ මේක මෙහෙම තියෙද්දි රැපෑ කරගන්න ක්‍රමයක් හදාගන්න ක්‍රමයක් ඒ කියන්නේ වතුර ලීක් වෙන්නේ නැති වෙන හදාගන්න ක්‍රමයක් මේ ඉස්සරලා ඔබට ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ පැට්‍රල් ටිකක් මොකක් හරි භාජනයකට පැට්‍රල් ටිකක් අරගෙන ඊට පස්සේ ඕකට දාගන්න ඕන සිජිපෝම් පොඩි පොඩි සිජිපෝම් කෑල් ටිකක් කල්ලා දාන්න හැබැයි සිජිපෝම් පිරිසිදු සිජිපෝම් වෙන්න ඕන වැලි කුණු ගෑවිච්ච නැති අලුත් ඒවා දාලි වල මේකට සිජිපෝම් දැම්මහා පැට්‍රල් එකට මොකද වෙන්නේ දිය වෙනවා දියවන දැන් මේකට ගොඩක් අල්ලනවා මම ඒ කියන්නේ දැන් වැඩේ හැටියට ඕන ගම් එක තමයි අපි හදාගන්න හදන්නේ මේකේ කියන්නේ සිටි ෆෝම් ටිකක් වැඩියෙන් දාන්න ඕන සමහරට ඒක කර සිටි ෆෝම් දාන්න දාන්න ටක් ගාලා අරක දිය වෙනකොට චුට්ටයි ගම් හැදෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට අපි පැට්‍රල් ටිකට සිටි ෆෝම් ටික දාලා ඉවරලා ගම් එක හදා ගන්න ඕන කියන්නේ ඕක මේ බලන්න හොඳට දිය වෙනවා දැන් මොකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන් ওই ගම් එක හදාගත්තට පස්සේ මම ওই සම්බන්ධ වීඩියෝකුත් ඉස්සරලා දාලා ඇති මම මේ අද කියලා දෙන්න හදන්නේ මේකට කරගන්න පිළියමක් තමයි දැන් ඕක සිටි ෆෝම් ටික දිය වුණා නාම පොඩ්ඩක් හොඳට කලවම් කරගන්න ඕන. මේ විදියට හොඳට කලවම් කරගන්න ඕන. ඒ කියන්නේ ගර ගම් එක වගේ හොඳට හදාගන්න. පෙට්‍රල් වැඩි නම් ඒ ටික අයින් කරන්න. ඒ අතර අර සීට් එකත් දිය සෙවල් తీරන ඔක්කොම හොඳට සුද්ධ කරලා හොදලා වැලි කොළ කෑල්ලක් කල්ලා එතන සිදුර ළඟ හොඳට පිරිසිදු කරගන්න ඕන එතන. කරගෙන යටපැත්තෙන් ටේප් එකක් ගහගන්න ඕන. ගම් එක පල්ලෙහාට වැටෙනවද? ඒ කියන්නේ මොනව හරි ආවරණයක් තියාගන්න ඕන යටිපැත්තේ. ඒතර පල්ලෙහාට මේ බේනෝනේ දාන ගම් එක සිදුර පැල්මනක් නවුලක් නැහැ සිදුරක් තියෙනවා නම් ඒකෙන්ට දාගන්නවා දැන් මේකේ මම මෙතෙන් හරි යටින් ගම්යක් කලවගෙන ටේප් එකක් කලවගෙන බැරි හන්ද මෙන්න මෙහෙම ආවරණයක් කරගෙන මම මේ පොඩි අර ටියුබ් කෑල්ලක වගේ කේබල් ටයි එකක් සුපර් ග්ලූ වලින් අලවගත්තා අලවගෙන ඉවරලා මෙන්න මෙහෙ යටින් තියලිවල මෙහෙම උස්සන්න පුළුවන් එතකොට අර පල්ලෙහාට වැටෙන්නේ නැහැ අල්ලගෙන ඉඳලිවල ඕකටට ගම් ටික දාගන්න විදිහට තමයි මම මෙහෙම හදාගන්නේ යටිපැත්තේ මම ටේප් එකක් කලවගන්න බැරි හන්ද ඊට පස්සේ ඕක දැන් මම මේ විතර අල්ලගෙන ඉවර වෙලා ඕකට අර හදාගත්ත ගම් එක දානවා දැන් මේ ගම් එක කැනර අයින් වලට වැදින්න ගන්නට දා ගන්නවා ඩාලි වල සාමාන්‍ය ටිකක් ඩාලි වල ඊට පස්සේ ඕක ටික වෙලා ටිකක් වේලෙනවා වේලෙන ඕක වෙලා යනවා අමම ටිකක් වේලනාට පස්සේ අපිට මේ කේබල් ටයි එක කපලා දාන්න පුළුවන් අර ගම් එක ටේප් එකක් කියලා ගුවන් ඕක ඇත්තට මේ එකක් නෑ මොකද දන්නවද නැත්තම් මේක තියෙනකොට ඒ තුනෙන් වතුර යන්න පුළුවන් කොනෙන්ම කපලි වරලා ඊට පස්සේ තව ගම් ටිකක් දාලා අරක ගන්නට සෙට් කර ගන්න ඕන ඕකර ලේසිප ටේප් එකක් ගැහුවා යටින් ඊට පස්සේ ආයෙ වේලනාම ටේප් එක ගලව දාන්න පුළුවන් ගම් ටික දාගන්නකොට ඔබ හොඳට මතක තියාගන්න ස්ලොප් වෙන ගම් දාගන්න ගම් වැඩිව ඉස්සෙන්න තියන්න එපා ඊට පස්සේ වතුර ටික එතන හිටු වෙන පුළුවන් කියන්නේ පල්ලෙහා ඉස්සුනාට කවන්නේ උඩ හරියෙන් ස්ලොප් කරන්න හොඳ ගන්න වතුර ටික බහැල යන්න. දැන් ඕක කොහම දාලා හයි වෙන්න අරින්න ඕන හොඳට. මොන බලන්න වතුර දැම්මට පස්සේ දැන් වතුර ටික බහැල යනවා අර ගම් එකෙන් ලිස්සලත් වගේ යන දැන් ඔතන කොහොමත් ලීක් වෙන්නේ නැහැ. කියන්නේ අපේ ඕක ප්‍රයිවසි අතරක් විතර හොඳට වේල් වුණාට පස්සේ තමයි ඕක සාර්ථකව අල්ලන්නේ. අල්ලනවා වේල් වෙනවා ලීක් වෙන්නේ නැහැ. කන්ත ওই ක්‍රමයට ඔබට සාර්ථක කරගන්න පුළුවන් ওই ක්‍රමයට ගම් එක දාලා ඉවරලා හදා ගන්න. දැක්කද දැන් යටිපැත්තේ ඉතපැත්තේ නෝක ටේප් එක ගැහුවා ටේප් කැල ගලව දාන්න පුළුවන් දැන් මේ ටේප් කැල වුණා ගලව දාන්න පුළුවන් ඕකට අල්ලන්න නැති වෙන්නේ අර කර වහල්ට අල්ලන්නේ තියෙන්නේ ওই විදියට අර ෆයිබර් එකක් දාපු වගේ හොඳට තියෙනවා ශක්තිමත්ද කියන්නේ ඊටත් වඩා හොඳට තියෙනවා මොක අර සීට් එක හොඳ සුද්ධ කරලා දැම්මා සීට් එක අල්ලන හොඳට ওই ක්‍රමය ඔබ භාවිතා කරලා බලන්න ඊට පස්සේ ඕක ආයෙත්ින් ගැලවුණොත් එහෙම ගැලවෙනව නම් ආයෙ ඊට පස්සේ ආයෙ ටිකක් හදලා දාන්න පුළුවන් තව කාලයකට පස්සේ ඔය වගේ දෙයක් වුණොත් එimhe සීට් එක මාරු කරන්න ඕනේ නැහැ. ඔක අනිත් පැත්ත හරවන්න ඕනේ නැහැ. ওই ක්‍රමේ භාවිතා කරලා බලන්න ඕක සාර්ථකයි. එමන් ඔබට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔබ ප්‍රථමයෙන්ම කරන්න තියෙන්නේ වීඩියෝ එකට ලයික් එකක් සහ කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම ඔබ මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔබ මෙතෙක් මේ channel එක subscribe කරලත් නැත්තම් ඔබ මේ channel එකට අලුත් කෙනෙක් නම් ප්‍රථමයෙන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන පහල තියෙන subscribe button එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් ක්ලික් කරන්න ඒ වගේම වීඩියෝ එක ලයික් එකක් දෙන්න වීඩියෝ එක සම්බන්ධව අදහස් ඔබට මෙතන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට්ස් එකක් විදිය ප්‍රකාශ කරන්න පුළුවන්
එහෙමනම් ඉතින් ඉදිරියේදී මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා ඔබ සැමට සුබම සුබ දවසක් ආයුබෝවන් චතුර SLMT